අද මම අවන් එකක් නැතුව pan එකේ මගේ ක්‍රමයට බන්ස් එකක් හදන්න කියලා දෙනවා. මේක කලින්මම 2019 අවුරුද්දේ අගෝස්තු මාසේ non-stick pan එක සීනි සම්බල් බන් එකක් හදන්න කියලා දුන්නා. මේ තියෙන්නේ පරණ සීනි සම්බල් බන් වීඩියෝ එකෙන් කොටසක්. මේ වීඩියෝ එක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවොත් එක්ක මෙන්න මේ ක්‍රමයට ෂෙයා කරන්න. ඒ වගේමයි මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස වීඩියෝ කියට කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. අයබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේකට මම පාම්පිටි මෙෂරින් කප් එකක් අරගන්නවා. මේක ග්‍රෑම් 130ත් 140ත් අතර බරක් වෙන්න පුළුවන්. දැන් අපි ඊස්ට් එක පිපෙන්න තියන්න යන්නේ සීනි තේ හැඳි භාගයව දෙකක් ඒකේ තේ හැඳක් බෝල් එකට දාගන්නවා. ඊස්ට් ක්‍රියා කරන්න නම් සීනි ඕනේ. ඊස්ට් සුපර් මාකට් වල කේක් බඩු කඩවල් වල ග්‍රෑම් 12 පැකට් මේ වගේ ගන්න තියෙනවා. ගන්නකොට කල්ිකුත් තීමේ දිනය එක්ස්පයර් ඩේට් එක බලන්න. මේක තදට තින්නේ කැපුවට පස්සේ බුරුල් වෙනවා. කොනක් කපලා මේ වගේ පුරුපු තේහිඳි භාගයක් අරගන්නවා. ඒකත් සීනියකට දාගන්නවා. පැකට් එකේ ඉතුරු එක හුලන් එළියට යවල හොඳට උතා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ක්ලිප් දෙකක් ගහලා තියාගන්න පුළුවන්. දැන් අපි ඊස්ට් එකට යන්තම් රස්නේ වතර මේසැඳි 3ක් විතර දාගන්නවා. දාලා මේ වගේ චුට්ටක් කලවම් කරලා වහලා තිනවා. මේතින් අපිට ඕන වෙන දේවල් වීඩියෝ එක පෝස් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ ඉන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. මේ තියෙන්නේ මම බේක් කරන pan එක. අඩිය ඝනකම මේ වගේ pan එකක හදා ගන්න පුළුවන්. non-stick එකක හදනවා නම් පරණ එකක් පාවිච්චි කරන්න. අලුත් non-stick තියෙනවා නම් මේක හදන්න යන්න එපා. එහෙම නැත්නම් ඔයාට pan එකක් තිබුණත් නැටත් සාස්පානක් ඇතුලේ cooling rack එකක් තියලා ඒකේ උඩ බන් එක තියලා බේක් කරගන්න එක ගොඩාක් හොඳයි. මෙන්න මේ ක්‍රමයට. ඒ අතරමම බන් එක බේක් කරන pan එක හදාගන්නට කියලා දෙන්නම්. මේ pan එකේ අඩියට පත්තර කොළ 6ක් මං කපලා දාගන්නවා. ඊට පස්සේ ඒකේ උඩින් oil paper එකක් හරි baking paper එකක් හරි දාගන්නවා. පත්තර කොළේට එකපාරට දාන්න එපා. ඒක ඇලෙන්න පුළුවන්. oil paper නැත්තම් මේ වගේ කොළයකට තෙල් ටිකක් ගාලා ඒකේ උඩින් තියාගන්න. දැන් අපි ඊස්ට් එක පිපිලා. ඊස්ට් එකේ පිපුනම මේ වගේ පෙන දාලා තිනවා. ඊස්ට් එක එකපාරටම පිටියකට දාගන්න නැතුව මේ වගේ කරාම පරණ එකත් අලුත් එකත් කියලා බලා ගන්න පුළුවන්. පරණ එකක් නම් පිපෙන්නේ නැහැ. එහෙමනම් පිටියකට දාන්න එපා. සේරම අහකයි. දැන් අපි ඊස්ට් එක පාම් පිටියකට දානවා. ඊළඟට බටර් මේස හැඳයි ලුණු තේ හැඳි කාලයි බිත්තරයක් මේ විදියට ගහලා ඒකෙන් භාගයක් මේ මිශ්‍රණයට දාගන්නවා. දාලා හැඳි මිටකින් මේ වගේ මං කලවම් කරනවා. ඊට පස්සේ අතින් මේ වගේ එකතු කරගන්නවා. අර රොටි අනන්නේ ඒ වගේ පොඩි කරන්න යන්න එපා. දැන් තව පිටි ටිකක් ඉතුරු වෙලා තියෙන නිසා වතුරයකට මේ වගේ අත දාලා ඒ පිටි ටිකත් මේ විදියට එකතු කරගන්නවා. දැන් අපි ඩෝ එක නීට් කරන්න යන්නේ. අතේ තියෙන ලොකු පිටි ටික මම ඩෝ එකට එකතු කරගන්නවා. ඊට පස්සේ අතේ ඇඟිලි වල තියෙන පුංචි පුංචි පිටි කෑලි ටික හොඳට මේ වගේ පිහදලා දාගන්නවා. මේ කෑලි ටික ඩෝ එකට එකතු කරන්නේ නැහැ. දැන් ඩෝ එක මෙන්න මේ ක්‍රමයට නීට් කරගන්නවා. හොඳට බලාගන්න මේ මාතින් තල්ලු කරලා ඩෝ එක අනිත් පැත්ත ආරවල අල්ලේ අටපැත්තෙන් ආයෙත් ඉස්සරහට තල්ලු කරනවා. මේ ක්‍රමයට ඩෝ එක හොඳට සොෆ්ට් වෙනකන් නීට් කරගන්න පුළුවන්. ඩෝ එක නීට් කරාට පස්සේ මෙන්න මේ වගේ චුට්ටක් දෙපැත්තට ඇදලා බලන්න. කැඩිල කඩතුළු වගේ තියෙනවනම් ආයෙත් ටිකක් නීට් කරන්න.
කඩතුළු වගේ තියෙනවනම් ඩෝ එක පිපෙන්න දාන්න එපා මොකද දන්නවද ඩෝ එක ගල් වගේ හයි වෙන්න පුළුවන් ඔයාට ස්ටෑන්ඩ් මික්ස් එකක් තියෙනවනම් ඒකේ දාලා නීට් කරගන්නත් පුළුවන් දැන් අපි බෝල් එකට පොල් තෙල් චුට්ටක් දා ගන්නවා ඊළඟට අතින් මේ වගේ හැම තැනටම ගෑවෙන විදියට ගා ගන්නවා දැන් ඩෝ බෝලේ තෙල් ටිකක් කාලා බෝල් එකේ තියලා ක්ලින් ෆිල්ම් එකෙන් මම වහ ගන්නවා ක්ලින් ෆිල්ම් නැත්තම් බෝල් එක උඩට රෙද්දක් දාලා ඒකේ උඩින් පිඟානක් තියලා වහ ගන්න ඔයා ඉන්නේ සීතලටක නම් මේ බෝල් එක කබඩ් එකක් ඇතුලේ තියන්න දැන් මේ ඩෝ එක මෙන්න මේ ගානට මං ඩබල් සයිස් වෙනකන් තිබ්බා වැස්ස දවසල නම් විනාඩි 35ක් 40ක් විතර යයි අවව කාලෙක නම් විනාඩි 20න් වගේ පෙපෙයි දැන් ඩබල් සයිස් වුණාට පස්සේ මේ වගේ හුලං ඇරලා එළියට අරගෙන බේකින් පේපර් එකට තියලා මේ වගේ ලස්සන රවුමක් වෙනකන් රෝලින් පින් එකෙන් ලස්සනට රෝල් කරගන්නවා අතතත කරන්න එපා ලාවට රෝල් කරගන්න දැන් අපි පැතලි කරගත්ත ඩෝ එක මේ වගේ පෑන් එක ඇතුලින් තියලා වහලා පැත්තකින් තියනවා ලිප උඩ නෙමෙයි අපි වහන පියන පෑන් එකේ කට ගන්නට ගානට සෙට් වෙන්න ඕනේ දැන් මේක ආයෙත් ඩබල් සයිස් වෙන්න තියනවා දැන් මේක ආයෙත් විනාඩි 30කට පස්සේ දෙගුණයක් වෙලා දැන් අපේ ඩෝ එක උඩින් ඉතුරු කරගත්ත බිත්තර සාරු එක බොහොම පරිස්සමට අතතත කරන්නේතු යාන්තමට උඩින් ගා ගන්නවා මගේ ක්‍රමයට බේක් කරන චීන චැටි රොටි තැටි ලිප උඩ තියලා ලිප ඔන් කරලා පෑන් එක තැටිය උඩින් තියනවා විනාඩියක් ලිපේක ඉඳලා මීඩියම් හීට් එකට අර ගන්නවා විනාඩියකින් ලිපේක ඉඳලා ආයෙත් බින්දුවටම අඩු කරනවා දැන් මේ අඩු කින්දරේ වහලා විනාඩි 9ක් 10ක් විතර පරිස්සමෙන් හිමීට බේක් කර ගන්නවා මේකේ තියෙන විශේෂත්වය තමයි මේක තියලා කොහෙවත් යන්න එපා හදිසි කෝල් හේකට එම ගියොත් මේක පිච්චෙන්න පුළුවන් තිබ්බ වෙලාවෙ ඉඳලා ලිප ගාවේ ඉන්න විනාඩි 10ක් යනකොට මං ඇරලා බලනවා මෙන්න මේ වගේ උඩ වේලිච්ච ගතියක් තියෙනවා ඇඟිල්ල තියලා බලන්න ඇඟිල්ල එබෙන්නේ නැත්තම් බන් එක අනිත් පැත්තට හරව ගන්න පුළුවන් අනිත් පැත්ත හරවලා විනාඩි 2ක් තියලා ලිප ඔෆ් කරනවා ලිප ඔෆ් කරාට පස්සේ විනාඩි 3ක් ඔහොමම තියලා ඊට පස්සේ බන් එක එළියට අර ගන්නවා මම මීට කලින් කූලින් ටැක් එකක් සාස්පාන ඇතුලේ තියලා බේක් කරගන්න ක්‍රමයේ කියලා දුන්නනේ පහසුකම් තියෙනවනම් මේ ක්‍රමේ නැතු ඒ ක්‍රමයට හදා ගන්න නෝමල් අවන් එකක් හරි සාස්පානක් කූලින් රැක් එකක් හරි නැත්තම් මේ ක්‍රමයට හදා ගන්න. දැන් මේක කූලින් රැක් එකක් උඩ තියලා කිචන් ටවල් එකකින් වහනවා. ඔයාට මේකට බටර් ටිකක් ගාලා වහන්නත් පුළුවන්. එතකොට තවත් සොෆ්ට් වෙනවා. දැන් රස්න ගිහිල්ලා කූල් වුණාට පස්සේ එළියට අරගන්නවා. රස්නේ තීටි කපන්න යන්න එපා. එතකොට කෑලි කැඩෙයි. මේ බලන්න අපේ බන් එක ස්පොන්ජ් එකක් වගේ තියෙනවා. දෙපැත්තත් හොඳට බේක් වෙලා පිච්චිලා නැහැ. දැන් මේ බන් එක මම හතරට කපා ගන්නවා. බන් එක හරි විදියට බේක් වෙලා නම් මැද අමු නැත්තම් මෙන්න මේ වගේ තද කරලා අත පැත්තකට ගන්නකොට උඩට එන්න ඕනේ. හරියට බේක් වෙලා නැත්තම් අතින් තද කරාට පස්සේ උඩට එන්නේ නැතිව ඇලිලා හිටිනවා. මේ බන් එක හදාගන්න ඇත්තටම යන්නේ 20යි 20 රුපියල් 30ක් වගේ පුංචි මුදලක්. එක පැත්තට බටර් අනිත් පැත්තට ජෑම්. අපේ වත්ති කපපු සීනි කෙසෙල් කැණෙන් කෙසෙල් ගෙඩියක් කඩාගෙන පෑන් බනිස් එක්ක රස බලන්නයි යන්නේ. මේ අපේ අම්මා රස බලන විලාවයි. හරිම රසයි. රස නියමයි. පුංචියයි නම් ගොඩාක් කැමති වෙයි. ඒ වගේමයි මේ විදිහට පෑන් බන් එක හැදුවට පස්සේ අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මේ වගේ නෝ අවන් පෑන් එකේ සාස්පානේ කේක් වර්ග බනිස් වර්ග පුච්චන හැටි මම මීට කලින් කියලා දීලා තියෙනවා. ඒ වගේමයි මාළු පාන් වල ඉඳලා පාන් ගෙඩිය දක්වා බේකරි අයිටම්ස් ගොඩක් කියලා දීලා තියෙනවා. YouTube එකෙන් ප්‍රථම වතාවට අපේ අම්මා channel එකෙන් තමයි මේ වගේ රොටි තැටියක් උඩ භාජනයක් තියලා බේක් කරන්න කියලා දුන්නේ.
एक मां मुलिम कले दिदहस दहसे दिसेंबर मासे नत्तल के कदबु वीडियो के ओया के दाकुनाथ पैट्टे तीन में रत्तपाट डैंसी नी तले उड़केले वाले तीन लिंके क्लिक करने को इतने बोटे वीडियो पला करने पुलवां ओया अपने अम्मा के वीडियो होएने के निक नंग ओया के फोन ने कटे वीडियो का केने कोटा वीडियो के वाम पैट्टे मेन में अपने अम्मा के पिंतुरे तीनों दिखेल बाले ला क्लिक करने बहुमिस्तोती।